මුළු ලෝකයේම කලබල ප්‍රවෘත්තියක් ඊයේ ගාසා තීරයෙන් වාර්තා වුණා. ඒ තමයි පලස්තීනයේ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලය ආක්‍රමණය කිරීම. ඒ ආක්‍රමණයට ප්‍රධානම හේතුව තමයි ඊශ්‍රායලය විසින් ගාසා තීරය තුළ ක්‍රියාත්මක කළ දැඩි මර්ධනය සහ අල් අස්කා දේවස්ථානයට ඊශ්‍රායල හමුදා පහර දීම. ආක්‍රමණයට කලින් හමාස් සංවිධානය රොකට් ප්‍රහාර 5000ක් විතර ඊශ්‍රායලයට එල්ල කළා. දැන්නෙතකට ඔයාලා බලයි ලෝකයේ හොඳම මිසයිල් ආරක්ෂණ පද්ධතීන් වලින් එකක් වන අයන් ඩෝම් මිසයිල් ආරක්ෂණ පද්ධතියට මොකද වුනේ කියලා. ඇත්තටම ලෝකයේ කිසිම මිසයිල් ආරක්ෂණ පද්ධතියකට එකවර එල්ල වෙන මේ වගේ විශාල මිසයිල් හා රොකට් ප්‍රහාර ප්‍රමාණයකට මුහුණ දෙන්න හැකියාවක් නැහැ. ඒක නිසා ඕනම මිසයිල් ආරක්ෂණ පද්ධතියක් බිඳ වැටෙනවා. අන්න ඒකයි ඊශ්‍රායලයේ අයන් ඩෝම් මිසයිල් ආරක්ෂණ පද්ධතියටත් උනේ. මේ රොකට් ප්‍රහාරයෙන් පස්සේ හමාස් සංවිධානය ගුවනින් මුහුදෙන් සහ ගොඩබිමෙන් ප්‍රදේශ 7කින් ඊශ්‍රායලය ආක්‍රමණය කළා. ඊට පස්සේ ඔයාලට එන ප්‍රශ්නේ තමයි රටවල් 6-7ක් එක්ක එකපාර සටන් කරලා දිනපු ඊශ්‍රායලයට ඇයි මේ කුඩා සටන් කණ්ඩායමක් නවත්තන්න බැරි වුණේ කියලා. ඒකට හේතුව මේක සර්ප්‍රයිස් ඇටැක් එකක් නැත්නම් අනපේක්ෂිත ප්‍රහාරයක්. ඊශ්‍රායලයේ නිවාඩු දිනය තුල එල්ල වුණු මේ ප්‍රහාරයට ඊශ්‍රායලයේ සූදානම් වෙලා හිටියේ නැහැ. ඒක නිසා ඉතාමත් පහසුවෙන් ඊශ්‍රායල දේශ සීමා හරහා යන්න හමාස් සටන් කණ්ඩායම් හැකියාවක් ලැබුණා. ඊශ්‍රායලයේ අපේක්ෂා නොකළ අනිත් දෙය තමයි හමාස් සංවිධානය මිනිසුන්ට දියත් කරන්න පුළුවන් ගුවන් යානා නාශක අවි සහ ඩ්‍රෝන් යානා භාවිතා කිරීම. වාර්තා වෙන විදිහට මේ වෙනකොට හමාස් සංවිධානය ඊශ්‍රායලයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා 4කට වඩා වැඩි ප්‍රමාණයක් බිම හෙලලා තියෙනවා. ඒ වගේම හමාස් සංවිධානය කුඩා බෝම්බ හෙලන්න පුළුවන් ඩ්‍රෝන් යානා භාවිතා කරලා ඊශ්‍රායල යුද ටැංකි වලට පහර දෙනවා. මේකත් ඊශ්‍රායලයේ අපේක්ෂා නොකළ දෙයක්. මේ වෙනකොට යුරෝපා සංවිධානය සහ ඇමරිකාව හමාස් ප්‍රහාර හෙලා දැකලා ඊශ්‍රායලයට සහාය පළ කරලා තියෙනවා. ඊශ්‍රායලය කියන්නේ ඇමරිකාවේ සහ යුරෝපා සංවිධානයේ හොඳම මිතුරු රටක්. රුසියාව, සෞදි අරාබිය, තුර්කිය සහ ඊජිප්තුව මැදි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් කියන්නේ ඉතාමත් ඉක්මනින් දෙපාර්ශවයටම සටන නවත්තන්න කියලා. ඒ වගේම ඉරානය, සිරියාව, ඉරාකය සහ ලෙබනනයේ සිටින හිස්බුල්ලා සටන් කණ්ඩායම් පලස්තීනයට සහ හමාස් සටන් කණ්ඩායම් වලට සහාය පළ කරලා තියෙනවා. හමාස් සංවිධානයේ මේ අනපේක්ෂිත ප්‍රහාරයට මුහුණ දෙන්න ඊශ්‍රායලයට ඔවුන්ගේ සංචිත හමුදා වුණත් සේවයට කැඳවන්න වෙලා තියෙනවා. ගාසා තීරයේ තියෙන IDF කඳවුරක් අත්පත් කරගන්න තමා සංවිධානයට හැකි වෙනවා. මේ IDF කඳවුර තුල තිබුණු ඊශ්‍රායල යුද රථ, යුද ටැංකි සහ අවි ආයුධ විශාල ප්‍රමාණයකට තමා සංවිධානයේ ග්‍රහණයට නතු වෙලා තියෙනවා. මේ වෙනකොට හමාස් පැරෂුට් බලකායන් ඊශ්‍රායල පාලනය යටතේ තියෙන ගාසා තීරයට ගොඩ බාමින් ඊශ්‍රායල නගර එකින් එක අත්පත් කරගෙනමින් ඉන්නවා. ඊශ්‍රායලය ප්‍රකාශ කරන විදියට තත්ත්වය තවමත් ඔවුන්ගේ පාලනයට නතු කරගන්න හැකියාවක් ලැබිලා නැහැ. ඊශ්‍රායලයට මේ තත්ත්වය පාලනය කරගන්න ගොඩක් අමාරු වෙලා තියෙන්නේ ගාසා තීරය තුළ ඉන්න පලස්තීන ජාතිකයන් මේ ආක්‍රමණය සඳහා හමාස් සංවිධානයට සහාය පළ කරන නිසා. පලස්තීන ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර විදියට ඊශ්‍රායලයේ ඊයේ දවස පුරාම පලස්තීනයට ගුවන් ප්‍රහාර එල්ල කළා. මේ ප්‍රහාරවලින් දැනට පලස්තීනුවන් 198 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. මේ ප්‍රමාණය ඉදිරියේදී තවත් විශාල ප්‍රමාණයකින් වැඩි වෙන්න පුළුවන් බවත් වාර්තා වෙනවා. අවසන් වාර්තා අනුව හමාස් සංවිධානය ගාසා තීරයේ ස්ථාන 22ක් තුළ තවමත් ඊශ්‍රායල හමුදාවන්ට එරෙහිව සටන් වදිනවා. ඒ වගේම හමාස් සංවිධානයට සහාය පළ කරමින් ලෙබනනයේ හිස්බුල්ලා සටන් කණ්ඩායම් ඊශ්‍රායලයේ උතුරු දේශ සීමාවට පහර දෙන්න උත්සාහ කරන බවත් වාර්තා වෙනවා. ඊශ්‍රායල හමුදා ජෙනරල්වරයෙකු ඇතුළු ඊශ්‍රායල ජාතිකයන් 200කට වැඩි ප්‍රමාණයක් හමාස් සංවිධානය විසින් දැනට අත්අඩංගුවට අරගෙන පලස්තීනයට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඉදිරියේදී ඇතිවෙන්න පුළුවන් සිරකරුවන් හුවමාරු කිරීම සඳහා භාවිතා කරන්න. කොහොම වුණත් මේ හැම දෙයක්ම කාලයත් එක්ක තීරණය වෙන දෙයක්. ප්‍රබල ඊශ්‍රායල හමුදාවන් එක්ක පලස්තීන හමාස් සටන් කණ්ඩායම්ට තවත් කොච්චර වෙලා අල්ලගෙන ඉන්න පුළුවන්ද කියලා කියන්න අමාරුයි. වෙනත් රටක් පලස්තීනයට සහාය පළ කරලා ඊශ්‍රායලයට එරෙහිව යුද්ධයට අවතීන නොවුනොත් යුද්ධයට කලින් තිබුණටත් වඩා දරුණු තත්ත්වයක් පලස්තීනයට උදා වෙන්න තියෙන හැකියාව ඉතාම ඉහළයි. මේ යුද්ධය ගැන වැඩි විස්තර අපි තවත් වීඩියෝ එකකින් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.